බස්නාහිරහා සබරගමු යන පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තදවසි අපේක්ෂා කරන බව කාලකුරු විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම තවදුරටත් මේ නීතිදිග මෝසමේ සක්‍රීය තත්ත්වයේ තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ නීතිදිග කොටස විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල තවදුරටත් තනින් තන වෙස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි තර්මක තදවැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිරයි සබරගමුයි නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලිමීටර 50ත් 75ත් අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. දිවයින හරහාම තියෙනවා මේ සුළං වේගයේ 60 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල විශේෂයෙන්ම තැනින් තැන වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. අනෙක් කාරණේ තමයි මේ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවකුත් තියෙනවා. මේ පිළිබඳ දීවරහා නායක ප්‍රජාව අවධානය යොමු කරන්න මුහුදු රළ ඉහළ යෑමක් තියෙනවා. ඒක තියෙන්නේ බොහෝ විට කල්පිටියේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල මේ මුහුදු රළ මීටර 2.53ක් දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ප්‍රදේශ කිහිපයකට පණවා ඇති නාය මනතුරු රැකවීම තවදුරටත් ක්‍රියාත්මක වනවා. අදියර 1 යටතේ විමසලිවත්ත සිග්නල් ලෙස දන්වමින් කොළඹ මහනුවර කෑගල්ල කුරුණෑගල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක් සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. ඊට අමතරව අදියර 2 යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර බලංගොඩ ඇලියගොඩ සහ ඉඹුල්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාත් නිවේදන නිකුත් කරනු ලැබුවා. කඩුගන්නාවේ අවදානම්ව පවතින ගල් ඉවත් කිරීමේ කටයුතු මේ වෙනුවට සිදුවීමෙන් පවතිනවා. ඒ සඳහා ආරක්ෂිත වැටවල් මේ වෙනුවට ඉදිවීමෙන් පවතිනවා. ඉදිරියේදී අවශ්‍ය වුණොත් ඒ සඳහා ගල් ඉවත් කිරීමේදී ජනතාවට අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ගය වසා දැමීමට සිදුවුවොත් ඒ බව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වටවල ප්‍රදේශයට පසුගිය පැවිසි 4ක් තුළ මිලිමීටර 141ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන්දුරුටු පහක් අඩි 1 බැගින් විවෘත කෙරුණා. එමගින් ජලය තත්පරයට ගණ අඩි 13,400ක් නිකුත් කෙරෙන බව මහවැලි අධිකාරිය පවසනවා. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු රැකවීම ඉදිරිපෑ 24 දක්වාද දීර්ඝ කර තිබෙනවා. ඊයේ දින රාත්‍රී කාලය තුළ විශේෂයෙන්ම දිවයිනේ මධ්‍ය කඳු කරයේ විහිළු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට සැලකිය යුතු මට්ටමේ අධික වර්ෂාවක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා මහවැලි ගඟේ ජල මට්ටම විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. නුවරඑළිය දිස්ත්‍රික්කය සහ මහනුවර දිස්ත්‍රික්කය තුළ මහවැලි ගඟ අවට පහත් බිම්වල පදිංචි ජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. කැලණි ගංගාවේ ඉහළ ප්‍රදේශවල විශේෂයෙන්ම කෙහෙල්ගමුවේ සහ මස්කෙළියෝයේ ජල මට්ටම් ඉහළ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ නිසා එම ගංගා අවදානම් බව සඳහන් කළ යුතුයි. ගින්ගඟ සහ නිල්වලා ගඟත් ඒ වගේම කළුගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ඉහළ මට්ටම්වල පවතිනවා. විශේෂයෙන්ම කළුගඟ රත්නපුර සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. ගින්ගඟ පහළ ප්‍රදේශවලදී විශේෂයෙන් බද්දේගම සහ යවට ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතිනවා. නිල්වලා ගඟත් එසේමයි. අකුරැස්ස සහ ඒයින් පහළ ප්‍රදේශවලදී අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින්නේ. අද දිනය තුළ නැවත මේ ගංගා ද්‍රෝණිය වලට වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ඉහළ බව සඳහන් කළ යුතුයි. මධ්‍යම කඳුකරයට තවදුරටත් බලපෑ ඇති තද වැසි සහ දැඩි සුළන් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධාමත වුණා. නොඩන් බ්‍රිජ් හැටන් මාර්ගයේ විමල සුරේන්ද්‍ර ජලවිදුලි බලාගාරය අසල ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමන කටයුතුවලට බාධාමත වුණා. පසුගිය 15 වනදා සිට අද දිනේ දක්වා දිස්ත්‍රික්ක 20ක පුද්ගලින් 24,886 දෙනෙකු අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වුණා. එමෙන්ම පුද්ගලින් 8 දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලැබුවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ලැබුණද කිලොච්චි ප්‍රදේශයට වියලි කාලගුණ තත්ත්වයකුයි පවතින්නේ. එම වියලි කාලගුණයෙන් පුද්ගලින් 946 දෙනෙකු පීඩාවට පත්ව සිටනවා.